කියලා කියන එක පඩි කියල කියන්නේ පාඩන් කරන්න කියන ක්‍රියා මූලය. ඒකත් එක්කම පඩි කියන්නේ පඩි පැළ. අනිතක මේ සම්බන්ධව කෝම අපි ඉගෙනගනයි තියන්නේ මේකේ කතා කරන බාාවට කෝමද ලියන බාසාවට කෝමද සාමාන්‍යයෙන් කඳුරට ප්‍රදේශයේ කතා කරන්න කෝමද සම්බන්ධව අපි ඉග ගනයි තියන්නේ. ඒකත් අපි ඉදිරියේදිී තව පොඩ්ඩක් බලමු ඊළඟ එක අඩි අඩි කියන්නේ ගහන්න කියන තේරුමයි මේ අඩිය ඒමත් වෙනවා මේ එක අඩිය කියන එකයි එක සා අඩි තුනක් යාරයක්නේ එතට අන්න අර අඩි කියන එක සාම්‍ය අපි අඩි කියලත් කියනවා ගහන්න කියන තේරුමයමුත් කියවා. නඩ නඩි කියන්නේ රඟපාන්න නඩි කිය කැන්නේ රඟපාන්න කියන තේරමයි. මේක කඩී කඩි කියන්නේ හපන්න අනික වඩි පෙරන්න මේ සම්බන්ධ අපි මීට කලින් පාඩන්වල බල්ල තියෙනවා. අනිත්ක පිඩි 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 කැන්නේ අල්ලන්න කෙන එක මංකිව්වා කලි මුත් මේ පිඩි කියන එක කැමැතිී කියන තේරුමින් මේ මුද දාලතියනයි කැ මේ රජ්‍යබා සපොතේ ලේඛන දෙමල පොතේ දලතින පිඩි කියන එකට කැමතිී කියලා ඇති මේ කැමතිී කල කැන්නේ හිතටල්ල නවා කියන එක තම හිතටරල්ල නො කැන්නේ කමති කියෙ එකන ඒකයි. අනි එක ම මඩි කියල කැන්නේෙ නවන්න අනි එක මුඩි කියන්න නිම කරන්න නිම කරන්න කෙස් කියන තරමටත් එෙනවා. එතකොට නාම පදනම් කෙස්. හිස කෙස් මෙවා එකත් මුඩිුඩි කුඩි කියල කියන්නේ බොන්න කියන ක්‍රියයාමෝලය ඒත් එක්කම මේ මිනිස්සුන්ටත් කියනවා. ජනතාවටත් කියනවා කුඩි කියලා. ඉඩී. ඉඩ කියන්නේ හැප්පෙනවා එමනත්තා මේ ගොර වන සද් දෙටත් ඉඩී කියලා යන්නේ එළඟට වඩ වඩි කියලන්න පෙරන්න වඩි කියල කියන්න පෙරන්න සිරි සිරි කියලකැන්න හිනාවෙන්න අලි මේක මකන්න ර කොම්බුවත් එක්ක එන එක නන් එමවත් පරිත්‍යාල් කරන්න කියන තේරමවාගේනවා අලිකැන්නේ නැති කරන්න විනාස කරන්න මකන්න කියන තේරමවාගේ එනවා මේ අලි කියෙනකට. මේක කුලි කුලි කලකන්නේ නාන්න. මේකේ බලන්න සිංහලෙන් මේ ලී දෙකම අපේ මේ ලයනු දෙකට මෙ අලී කිය ලයන්නටයි කුලි කිය ලයන දෙකටම අපි සමානට ගන්න එක ඒ දෙකටම එකක් වගේ තමා අපි කියන්නේ. එකන ලයන්න සිංහලෙන් දෙමලින් එම නවි දෙමලින් අකු දෙකම තනිතන. මේක වාසී වාසි කියල කියන්න කියවන්න. වාසිකන්නේ කියවන්න. අනෙත් එක පරි. පරී කියලා කිව්වට ප ට්‍රී කියන තෙරමෙමුත් අපිට ගන්න පුළුවන් ට සබ්දයනවෙන්නේ ඒ වනාට අපි දැන් මේේ නියම විදිිය කියලා හරියටම කියන්න බැහැ එන්න සබ්දයනුවම තමයි සබ්ද වෙන්නේ කියන එක කියනවා. මේ අනිත් තැංල මොක ්‍රී කියලා අල්ටයට ට කියලා ධනත් කෑලතින්නේ ඒ දාලාත් දානවා. මේක ඉරන්න කලි ඉරන්න මදි ගරු කරන්න එකත් එක්කම නාම පදන්න නුවනටත් කියනවා මදි කියලා ඒත් එක්කම අපි හඳටත් කියනවා මදි කියලා මදි කියලා හඳටත්වා දරු කරන්නටත් කියනවා. හරි මිදී කියල කියැන්නේ පාගන්න. මිදිකයන්නේ පාගන්න. කුදිකැන්නේ සාමාන්‍යෙන් එතන ඉද උඩට නැත්තනම් උඩ ඉඳල පල් හට පනිි එකනෙේ දිග දුර්රට පනිිනය එක නෙවේ එක තැනම උඩට පනිනක එක තමයි කුද කියල කියැන්නේ. එරි එරි කියැන්නේ පත්තු කරන්න. එරි කියල කියන්නේ පත්තු කරන්න. මේක මං අර කලින් කිව්වා වගේ මේකත් පත්්‍රී ඔන්න පත්්‍රී කියලා කියන්නේ. මේක නෙලන්න කිය කඩන්න කියන තේරමම තමයිමකක්ද මේ දෙමල භාසාාවේ උඩයි කියලා කිව්වොත් ඒ එක කඩන්න. එතකොට දන් අපිට මේ මල් කඩනවා නැත්තං අඹ කඩනවා වගේ එව්වට දළු කඩනවා එක තේදලු දල්ුකටනවාන්න ඒවාගේට මේ පත් ත්‍රී කියලයි දන්න පරී කියලා දන්නවා. එනට වැඩිම්ම සබ්දන්නේ පරී කියලම තමයි. ත්‍රී ්‍රී කියන සබ්ද වැඩිය චරණවෙන්නේ නෑ පරී කියලායි කියන්නෙ මතට පරී කියල කියන්නේ නලනවා කියන තේරම වගේ තමයි. මේ කඩනවා කියක න්නේ ඒ ගනකමට තියනෙවවා දෙකට කැඩිලම යන්ුවනි. මේකත් දෙකට කැඩිලා යනවා එඒවට මේ ගනකමට නෑ පරි මල් කඩනවා එතකොට මේ උඩයි කියන වචනේ කඩනවා කියලා ඇ මල් නැත්තං අඹ වගේ ව්ව නත්තං දළු වගේ අන්න ඒවට පාවිච්ච කරන්න උඩයි කියන එක. මේ සම්බධවත් අපි ඉදිරියේදී ඇකැන්නේ අදම ඉගෙන ගන්නවා. ආරම්බි ආරම්භ කරන්න මේ සම්බන්ධවත් අපි කලින් පාඩන්වල ඉගෙන ගන්න තියෙනවා. ආරම්බි ආරම්භ කරන්න මේක ආරම්භ කරන්න කියන ක්‍රියාවේ මූලය, ක්‍රියා මූලය. විසාරි විසාරිී කියල කියන්නේ විමසන්න. විසාරි කියන්නේ විමසන්න. අනිත් එක කදයි ඔන්න මේක කදයි කියණක නාමපදිමුත් ක්‍රියාපදිමුත් එනවා. නාමපදි න්නම් කතාව කියීන තේර්ම එනවා. ක්‍රියාප දෙෙන් කතා කරන්න කියලා එනවා. කධයි කියන එක නාමපදිින් කතාව. ක්‍රියාපදින් කතා කරන්න කියන තේරම නවා. එතවට අපි කලින් ඉගෙනගෙන තියෙනවා. කදයුංගල් කිව්වොත් කතා කරන්න. කදයිකදයිුංගල් ඒමත් සමරාය කියනවා. මේ සාම්‍යෙන් එක වැරදි කියන කදයි කියන එක සල්ලුංගල් කියලා කියන්ඩෝනි. කතාව කතා කරන්න කියලා කියන්නේ නෑ. ගොඩකයි එඒම කතා කරනවා මේ කතා කරන එක මට ඇහිල තියෙනවා. එතවට මේ කදයි කියන එක කතාව කදයි කියලා විධානයක් ඕඩර් එකක් කරනවන එක කතා කරන්න කියන තේරුම තමයින්නේ කියන්න කියන තේරම නෙව. මේක මැලෙයි මැයි කිය එක ඒකත් නාමපදි මුත්තියනවා ක්‍රියාපදි මුත්තයන්වා. නාමපදෙන්න්ද කන්ද කියන තේරම යෙනවා මේ ක්‍රියාපදෙන් පුදුම වෙනවා. ක්‍රියාපදෙන් නම්ඒ පුදුම වෙනවා කියන තේරම එන්නේ. මේක කැලයි. කැලයි කියන එක ඒකටත් තේරුම් දෙකත් තියෙනවා එකක් කලාව කලාව කියල කියන්නේ මේ නාම පදෙෙන්. කැලයි කියල කියන්නේ විසිරිලා යනවා. ඒකටත් අප ක්‍රියාවන විසිරලා යන එකටත් කලෙයි. කියන්නේ. අනිත් එක ව වලයි කියන්නේ නවන්න කියන තේරුම. කදයි කදයි කියලා කියන්නේ කතාව. අනිත් එක තව තේරුමත් තියෙනවා කතා කරන්න කියලා. එතකොට දැ මේකට කදේ කියන කට නාම පදිම නදගන්නේ කතාව ක්‍රියාපදෙන් කතා කරන්න කියලයි. ඒ විදිටම මේ මලයි කියලා තියෙනවා. එක අපි මැලැයි කියල කියමු මැලැයි කියල කියනකොට ඒකටත් තේරුම් දෙකත් තියෙනවා. තේරුම් දෙකක්. පළවෙනි තේරුම කන්ද. දැ අපි සිවනොලිපාද මල සිරිපාද කන්ද. සිරිපාදට කියෙනවා. ඒ නැතුව නමනුකුල මලයි නමුුණුකුල කන්ද එම කියන්න පුළුවන් ඒම නැතුව අපි කියන තේරමටත් මේ මලයි කියන එක අපි පවිච්චි කරනවා. මැලයි කියල කියන්නේ පුදුම වෙනවා. මලයිතයෙන් කිවොත් පුදුම වනා කියලා කියනවා. ඒ සම්බන්ධ අපි කෝම දෙ එකතු වෙන්නේ නැත්තන් ඒකට අපි ක්‍රියාප්‍රත්ථය කියල කියනවා මේ කාලවලට දාලා අඋත්ත මධ්‍යියම් ප්‍රත්ථම පපුෘෂවට දාලා ඒ සබඳධව අපි ඉදිරියේදීගෙන ගන්නවා. දැන් දැනට අපි මැලයි කියල කියන්නේ කන්ද අනිත්්‍යක පුදුම වෙනවා. අනිතක කැයි කලයි කල කියන්නේ කලාව කලයි කළ කියන්නේ නාමපද කලාව. අනිත්්‍යක විශරිලා යනවා විසිරල්ලා යනවා කියන එකත් ක කයි කියන්නේ. අනිත්්‍යක වයි වලයි කියල කියන්නේ නමනවා කියන තේරම. අනිත්්‍යක සාම්‍යෙන් මීියෝගේ කූඩු කූඩතින් ගුල ඒකටත් අපි වලයි කෙලයි කියන්නේ. අනිත් එක කරයි කල කියැන්නේ එකක් ඉවරැ සාෙන් කඩල් කරයි කළකිව්වොත් මූදේ වරල. ආරු කන්නේ කඩල් කන්නේ මූද මෝදේ වරලට කියනවා. සාමාන්‍යෙන් මේ ආරු කෙල කියන්නේ ගඟටත් කියනෙනවා හයටත් කියනවා හය කියන එලක්කමටත් ගඟටත් කියනවා ආට්‍රන් කරහි කියල කියන්නේ ගන්ගේ අයින. අන්න එතකොට කරහි කියල කියන්න එකක් එවර අනිත්ක දිය වෙනවා. දියකරන ද සීණ කරහි. අ ඒ වගේ දියකරනට අපි කරහි කියලා කියනවා. ඒකත් එ සාමාන්‍යයෙන් කපුටා කෑගාන සබ් දෙටත්. කට අපි කියේනෝ කාහම් කියලා කාහම් කරයම්. එතකොටත් මේ රයි තමයි දන්නේ. කාහම් කරයම්. එතකොට මේ කපුටා දිය වෙනවා කියන තේරමණවේ කපුට කෑගාන සබ්දට අපි කියන්නේ කරයි කියලා කරයුම්. එතකොට තේරුම් උනුමනාද තියන්නේ ඉවුරට කියනවා දියකරණ එකටත් කියනවා ඒකනැතුව කපුට කෑගාන සබ්දටත් කරයි කලයි කියන්නේ. අනිත් එක සමයි. සමයි සමයි කියල කියන්නේ උයන්න මේ සම්බන්ධ අප ඉගෙන ගැ තිෙන්නේ දැන් අපි ඔක්කෝම දැ සමර එකක් වගේ ඔක්කොම ගන්නවාද. සාරංසයක් වගේ ගන්නවා. එතකොට සමයි කියල කියන්නේ උයන්න කියන තේරුම. අනිත් එක විදයි විදයි කියල කියන්නේ බීජ සීටස් කියල කියන්නේ විදයි. අනිත් එක සාම්‍ය පැළකරන්න ගැනමේ සාමන්නේ ඉහීනවාදන් මේ වීයේමතින්නේ එවා පැලවෙන්ඩ කුඹරේ ඉහනවන්නේ කමත් පැළවඩ තවාන්නේ දානවා. ඒත් තවානෙ දානකටත් විදයිත්තල් කියලා කියන්නේ. නැත්තම් විද යුංගල් කෙලකිවුත් තවන දාන්න. විදයි කල කියන්නේ මේ වීජ. ඒකත් එක්කම කුට්‍රයි. ට අපි කුරයි කියලන කියන්නේ කුරයි කියල කියන්න අඩු කරන්න කුරයි කියල කැන්නේ අඩු කරන්න. මේක නිනයි නිනයි කියල කැන්නේ සිතන්න නිනයි කියැන්නේ සිතන්න අනිත් එක තුඩයි තුඩයි පෙහදන්න. ද මේකේ මේ සබ්ද ටිකනා හරිටම කියඩෝන මේ සමයි සමයි කියල මට මේ සමරයි කියනවා අද පාඩ පන්තිවලත් කියල දෙනවා අයම සමෙයි කියලා. ඒක වැරදි. විදෙයි කියල කියනවා විදයි ද කිය දර් කියන එකට තමයි මේ කොම්බ දෙක ධර්තියනවා දයි. කුරයි අප ට්‍රයි කියන එක අපි සාමන්‍යයෙන් රයි කියලා සබ් දෙවෙනවා මේක එම්ම එන්ඩෝනේ නින්නයි තු නිනෙයි කියලා කියනවා. ඒ වැරදි නිනයි න නෑ එකට තමයි කොඹ දෙක එක තුනේ. ඒ විදියටම තුඩයි තුඩයි කෙලකී නො එකත් නෙවේ වැරදිය. තුඩයි.